अंबु समय के वगावे अश्वेन सुरकल अपूर सुरुण कंडायन पुता दकुण पलाते ग्राम्य प्रदेश वार्तावनमा ग्राम्य प्रदेश जीवातु अंबु समय सियाजीविका वसंदा विविध भोग वगा कलह तू दरुण किहिपदने कुसिटिन मेम अंबु समय वगा भीम वल वेट कंडलु बैंद किसी कुटात एतुलविय नुहकिवन पर्दि आरक्षा क्रीमट सैम अवस्थावकम वक बलागत वगावन गेन लबेन अश्वेन असलवासियन समगद बेदा हदागेन आहारेट गेनीम सह अलविक्रीम सिदुकलह सियलु देना ओंट दैडी लेंगदुकमत्तक्वमिन वगावट अवश्य पर्दि दिरिगेन वीम्द कम्वसियो सिदुकलह वंबटु सह कैकिरि वगा क्रीम महाकन्नेदी सिदुकल अतर सर्वट वेवुनु भोगवल होंद फलदावक दक्नट लबुनि दिवा कालेदी समिया बोहो अवस्थावल एलवलु कोरटुवे काले गत कलेय पेर दिन हेने तिबू वंबटु सह कैकिरि पसु दिन हेनट यन विट नुमति बव कवि महता दुटुवेय दिन कीपयक्म मेलेस हेने अश्वेन सुरुण खडागेन गोस् तिबुनि रात्रि काले हेने एति पैले काले गत कलात् अश्वेन दिवा काले सोरकम किरीम सिदु केरुनि सुरुण नल्ला गनीमट क्रमयक् कल्पना कल अंबु समयोवल देवियंटद कीह पसु दिन दहवल हेनट यन विट देवियंट कीमट साधन लद पहान पैलद खडा दमा तिबुनि सोरकम पिलिबंदव गम्मुला दैनी वरयाटद पेमिनली कलेय अहिंसक मिनिसकुट सिदुकरन हिरियरे पिलिबंदव सोआ बैलीमट गम्मुला दैनी वरया गोवि महता समग हेनट यन विट सोरुण कंडायम अतट मसुविय हेनट अतुलवन देदिना दुटु रिला रांचुवाक केकिरि सह वंबटु गेटिद रगिन पेन गियह रालहामी राजकार्यक अवश्य नह होरु अतट मसुना यै गोवि महता पेवसीय मामे हेनट होरु आवे नैत යන්වෙන් ගමේ තරුණයන් විමසන විට ගොවි මහතා ලුණු ඇඹුල් ඇතිව උත්තර දෙන බව පැවසේ මේ අතර මෙම පුවත දකුණු පළාතේ එක්තරා ගම්මානයකින් අපට වාර්තා වුණා අල්ලපු ගෙදර බල්ලා නමත් එක්කම රුපියල් 20000කට හොරෙන් විකුණු පුත්කලයකට සිදු වූ දෙයක් ගැන මෙලෙස වාර්තා වුණා මෙම අරුම පුදුම ගනුදෙනුව කළ පුත්කලයා මැද පෙරදිග රටක කලක් සේවය කර නැතක ලංකාවට පැමිණි අයකි ඔහු දැසන 9-10 පමණ වනතුරු නිදා ගැනීමට පුරුදු වී සිටින්නකි අල්ලපු ගෙදර බල්ලාගේ කරදරකාරී බිරුම් ഘോഷා හඬ ඔහුගේ නිින්දට දින කිහිපයක්ම බාධාවක් විය කරදරකාරී බල්ලා සිටින නිවසේ සිටි කාන්තාව රෝහලේ වෛද්‍ය සහායනයට යාමට පිටත්ව යන අයුරුදුටු අසල්වාසී පුත්කලයා ඔහුගේ මිතුරෙකුට දුරකථනයෙන් ඇමතුමක් ගත්තේය අපේ ගෙදර ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙක් ඉන්නවා රුපියල් 25000කට ගන්න ඕනෑම කෙනෙකුට දෙනවා විනාඩි 5කට පමණ පසු මිතුරාගෙන් ඇමතුමක් ලැබුණි අපේ මාමා බල්ලා රුපියල් 20000කට ගන්න කැමති ඒත් ගෙදරට කෙනෙක් දෙන්න වෙනවා බල්ලාගේ කරදරෙන් බේරෙන්න හොඳම අවස්ථාව ලැබී ඇතැයි සිතමින් තමාගේ තීරෝද රතයට අල්ලපු ගෙදර බල්ලා නම්වාගෙන මිතුරා සොයා ගියේ කාටවත් නොපෙනෙන පරිදිය මම තව දින කිහිපයකින් රට යනවා මියා බලා ගන්න කෙනෙක් නැහැ මෙන්න මම එයාගේ පිගානයි කෝප්පේ ගෙනාවා මියාගේ නම ටූබි බල්ලාගේ නව අයිතිකරු මුණුපුරාගේ උපන් දින ත්‍යාගය ලෙස ටූබි තෑගි කළේය දින දෙකක් ගතවත්ම ටූබි ළමයා සමග මිතුරු විය දිනක් ළමයාට බල්ලාගේ කූඩුව වැසීමට අමතකව ගියේය රාත්‍රියේම බල්ලා පෙර අයිතිකරු සොයා නිවසින් පැන ගොස් තිබුණි ඔවුන් දවස් කිහිපයක් දන්නා කියන සෑම තැනකම සිව්වද බල්ලා සොයා ගැනීමට නොහැකි වූ බැවින් බල්ලා දුන් ගෙදරට ගොස් බල්ලා පැමිණේ දැයි සොයා බැලීය බල්ලා එම ගෙදරටද පැමිණ සිටියේ නැත බල්ලා මිලටගත් පුත්කලයා චංගම දුරකථනයේ තිබෙන ජාරූපයක් පෙන්වමින් මගතොට හමුවන අයගින් නැති වූ සුරතලා සොයන අතර බල්ලාගේ මුල් අයිතිකරුටද එම ජාරූපය පෙන්විය බල්ලාගේ ජාරූපය දුටු මුල් අයිතිකරු බල්ලා හඳුනගත්තේය බල්ලා ලැබුණු අයුරු අසා දැනගත් ඔහු බල්ලා සොයමින් සිටි පුත්කලයා නිවසට එකගෙන ආවේය අයියා සොයන බල්ලා අපේ ගෙදර හිටියා ටූබියයි පවසමින් බල්ලාගේ බෙහෙත් විදින කාඩ් එක හා ඔහුගේ දුරකථනයේ තිබූ ජාරූප හා වීඩියෝ දර්ශනය පෙන්විය මම බල්ලා ගත්තේ අන්න අර ගෙදරින් නැයි පවසමින් බල්ලා අවසන් වරට මිල්ටගත් පුත්කලයා යාපද නිවසක් පෙන්විය දෙදෙනාම එව නිවසට ගොස් මල්ලි ඔයා විකුණපු බල්ලාගේ කාඩ් එක දෙන්න අමතක වෙලා යයි කීය බල්ලා විකුණපු පුත්කලයා තිරෝද රතේ නැගී වේගයෙන් නිවසින් පිටව ගියේය මිතුරන් කීප දෙනෙකුගේ උදව් ඇතිව පැය 4ක් සෝදිසි මෙහෙයුමකින් බල්ලා සොයාගෙන රුපියල් 20000ක් වන පළු ගනු දෙනුවද බේරුමක් කර බල්ලාගේ මුල් අයිතිකරුට ඌගෙන විත්ති බලුකුක්කෙකු මෙන් අසල්වැසි තරුණයා පිටව ගියාලු
मे अतर मे पुवत हसलक प्रदेशन अपट वार्ताव्य विनोदांशाक्लिस इता सूक्ष्म अंदमीन वेल्द सेल्फलीन बड़ सोरकम करन धनवत कांतावकट इगेन्वु अपूरु पाडमग्गेन मेल्स वार्तावेई हेट पस्सवर दिविये पसुवन एयम अनारु सपयोकिन्नुत धनवत कांतावकी सेमियागे वियोविन पसु ओहुगे विश्राम वेटुपद एयट हिमिविय गिवत्ते वगावेन्द एयट यम मुदलाक मासिकव लबे වැඩිවියට පත් විවාහක දූදරුවෝ යම් යම් ආයතනවල රැකියාව කරති. ඇයගේ විනෝදාංශයක් වන්නේ බඩු මුට්ටුවක් මිලදී ගන්නට ගොඩවන කඩෙන් ඉතා සූක්ෂම අයුරින් මුදලාලිගේ ඇස්පසා යමක් සොරකම් කරගෙන ගමන් බෑගයට දබා ගැනීමයි. පෙරලා නිවස බලා යන ගමනේදී යම් දිලිදු අයකු හෝ කුඩා ළමයෙකු මහමගදී හමු වුවහොත් ගමන් මල්ලේ තිබෙන බොහෝ දේ ඔවුන්ට ලබා දීමට තරම් ඇය පරිත්‍යාගශීලී වන්නේය. මෙදින ඇය නගරයට ආසන්න ප්‍රදේශයක ළමේ කඩේකට ගොඩ වූයේ නිවසට අවශ්‍ය කළමනාකීපයක් රැගෙන යාමටය. ඒ වන විට කඩේ කිහිප දෙනෙකු සිටි අතර මුදලාලි නොසිටි නිසා ඔහුගේ බිරිඳ ඒ අයට බඩු දීම හා මුදල් ලබා ගැනීම සිදු කළාය. කඩේට ගොඩ වූ ඇය දුටු මුදලාලි හාමිනේ පාරිභෝගිකයන්ට බඩු දෙන ගමන් ඇය ගැන සෙවිල්ලෙන් සිටියේ ඇයගේ කල්කිරියාව කල් තබාම දැන සිටි බැවිනි. බඩු කිහිපයක් මිලදීගත් ඇය ඒ බව මුදලාලි හාමිනේට පවසා තම බඩු මළුවල ගාණ කීයදැයි විමසා තිබේ. ඇය හොරෙන් ලබාගත් ද්‍රව්‍ය හා ඇය පැවසූ බඩුවල මිල ගණන් හදා මේ පමණ මුදලක් ගෙවිය යුතුයැයි පවසා ඇත. තමන්ගත් බඩුවලට එපමණ මුදලක් නොවන බවත් නැවත නිවැරදිව ගණන් හදන ලෙසත් ඇය එවිට පවසා තිබේ. එහිදී මුදලාලි හාමිනේ පැවසුවේ ඔයා ආවල් ආවල් දේ අරගෙන මල්ලට දාගන්නවා මම දැක්කා. වෙන කඩවලට ගිහිල්ලා කරන සෙල්ලම් මාත් එක කරන්න බෑ. ඔය කඩේට ගොඩ වෙන අවස්ථාවේ ඉඳලා මම ඔයා ගැන සෝදිසියෙන් හිටියේ. මම ඔයාගේ මල්ලේ තියෙන බඩු ටික අරගෙන පෙන්වන්නද නෝනා නම්බු පිළින් ගත්තු බඩුවල සල්ලි දීලා යන්නේයි ඒ වන විට කඩේ සිටි පිරිස ඉදිරියේ මුදලාලි හාමිනේ පැවසුවෙන් අදාළ මුදල ගෙවා ඇය වහා පිටව ගියේ කඩේ සිටි අයගේ සිනාහඬ මැදේය. සිද්ධියෙන් පසු දින කිහිපයක් කඩේට නගරයට නොගිය ඇය එතැන් පටන් වෙළඳසැල් වලට ගොඩ වුණත් විනෝදාංශයට තිත තබා තිබුණි. මේ අතර මේ පුවත වාර්තා වුණේ දකුණු පළාතෙනි. අක්ෂි වෛද්‍ය පරීක්ෂණයේදී දෝෂ සහිත ඇස දෝෂ රහිත ඇසෙන් ආවරණය කිරීමට ගොස් හරි අපූරු දෙයක් කරගත් මිනිසෙකු ගැන පුවතක් අපට අසන්නට ලැබුණා. ඔහුගේ රියදුරු පැදවීමේ බලපත් ලබා ගැනීම සඳහා අක්ෂි පරීක්ෂණයටය. ඔහුට එක ඇසක ආබාධයක් හටගත්තේ වයසත් එක්කය. මේ දෝෂ සහිත ඇස නිසා වෛද්‍ය පරීක්ෂණය අසමත් වේවියයි ඔහු සිතුවේය. එය අසුව හොත් තමාට රියදුරු බලපත ලබා ගැනීමට නොහැකි වේවියයි දැයි සිතට ආවේය. ඒ නිසා එයින් බීරීමට ඔහු උප්පර වැට්ටියක් ගැනද සිතුවේය. නිලධාරියා ඔහුගේ දෙයස් පරීක්ෂා කිරීමට පටන් ගත්තේය. එක ඇසක් වසා දුර සිට පූර්වක ඇති ඉලක්කම් කීම ඒ පරීක්ෂණයයි. ඇස වසා ගැනීමට දී තිබුණු ටිෂු කඩදාසියකි එය තුනට හතරට නවා තිබුණේය. එක ඇසක් වසා පූර්ව කියවීමේදී වසන ලද ටිෂු කඩදාසිය අල්ලන හැටි නිලධාරියාට ඇල්ලුවේ නැත. එය අල්ලා තිබුණේ ඇඟිලි දෙකක හිඩසක් තබාගෙනය. නිලධාරියා එය පරීක්ෂා කළේය. ටිෂු කඩදාසිය පෑනකින් ඉතා සීරු මාරුවට සිදුරු කර කුඩා ගුලක් හදාගෙන තිබෙන දුටු එම නිලධාරියාට අනේ දෙවියනේ මෙහෙමත් මිනිස්සු ඉන්නවායයි කියවුනේ ඉබේටමය. ඔහු කළ මේ වංචාව එදා අක්ෂි පරීක්ෂාවේ පොලිමේ සිටි අයට නිලධාරියා කියද්දී එම පරීක්ෂණ අතරමඟ ඔහු වෙතින් හිමිට මාරු වී ගියාලු.